ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්තරේ දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද දෙසැම්බර් මාසයේ 12 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාදගෙන එනවා. ප්‍රියාදර දරුවෙනි, අද ජීවනයේ කෑම ශුද්ධ ලූක් දෙවන පරිච්ඡේදයේ 6 සහ 7 අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව උනේ එම්මානුවෙල් ස්වාමින් වහන්සේ කියන තේමාවයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නැත්නම් මේ වගේ ඍතුවක, මේ වගේ කාලයක, කාල සීමාවක අපි මෙනෙහි කරන්නේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනවටද මේ ලෝකයට ආවේ? කොයි විදිහටද දෙවියන් වහන්සේ සැලසුම් කරේ? ඒකෙන් අපිට තියෙන ප්‍රයෝජනේ මොනවද කියන එක තමයි අපි මේ ඉගෙන ගන්නෙ. තවද ඔවුන් ඒ සිටියදී ඇගේ වදන කාලය සම්පූර්ණ විය කියලා බයිබලයේ කියනවා. ඇ කුළුඳුන් පුත්‍රයා වදා රෙදිවලින් ඔතා නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණ බැවින් ගවයන් කන ඔරුවක බෑව්වා. ඉතින් අද මට ඔබට කියාගන්න ඕන වචනය තමයි බයිබලයේ කියනවා නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණ බැවින්. දැන් බලන්න මේ දැන් යේසු ක්‍රිස්තු වහන්සේව වදන කාලය ඇවිල්ලා නැත්නම් මරියතුමියගේ කාලය හරිනම් ඒ අය ඒ ස්ථානයේ ඉන්නකොට ඒ අය ගියා ඉපදීම කරවන්ට. නමුත් කුළුඳුන් පුත්‍රයාව වදන්ට. නමුත් ඒ නවාතැන්ගේ කුලියට දෙන කෙනා ඉඩ තිබුණ නැති නිසා නැත්තම් ඉඩ දුන්නේ නැහැ, ගැලවුම්කාරට ඉඩ දුන්නේ නැහැ. බලන්න මුළු ලෝකෙම අයිති කෙනා මම ඔබට ඊයේ කියලා දුන්නා. උන්වහන්සේ මේ දේවත්වය අතහැරලා යාවේ. මේ ලෝකෙම අයිති කෙනා පැමිණෙනකොට මේ ලෝකයේ සාමාන්‍ය මිනිස්සෙක් නවාතැනක් අයිතිකාර මිනිස්සෙක් කියනවා ගැලවුම්කාරයනි ඔබට ඉඩ නැහැ මේක. ඒක නිසා තමයි මේ ගවයන් කන ඔරුවක බෑවුනේ. ඉතින් මමත් ඔබගෙන් අහනවා මේ ප්‍රශ්නය ශුද්ධ ආත්මයන් වහන්සේගේ බලයෙන් අහනවා. ඔබට ඉඩ තියෙනවද මේ ගැලවුම්කාරය? අද අපිට වෙලා තියෙන මොනවාද? මේ ලෝකයට මොනවද වෙලා තියෙන්නේ? අපේ ජීවිත අපි පුරෝගෙන තියෙනවා හැම දෙයින්ම පුරෝගෙන තියෙනවා ජේසුස් වහන්සේගෙන් අරන්. අපි ජේසුස් වහන්සේට දෙන්නේ, ක්‍රිස්තුස් වහන්සේට දෙන්නේ. අපි ආගම ප්‍රශ්නයක් කරගෙන, සිරිත් ප්‍රශ්නයක් කරගෙන, පරම්පරාව ප්‍රශ්නයක් කරගෙන, හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගෙන නම් ජේසුස් වහන්සේට ඉඩ දෙන්නේ. අපේ නවාතැන නැමැති අපේ හදවත, අපේ බෝට්ටුව, අපේ ජීවිතය අපි ඒක ඉඩ දෙන්නේ නැහැ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඒ නිසා තමයි උන්වහන්සේට ඒ ගවයන් කන ඔරුවක බවන් දුන්නේ. නමුත් අද ඔබ කල්පනා කරලා බලන්න, ඔබට පුළුවන්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ ඉඩක් දෙන්න, ඉඩ කොටසක් දෙන්න උන්වහන්සේ පැමිණ අනුභව කරමින් ඔබට උන්වහන්සේ ජයග්‍රහණය ගැලවීම ගෙන දෙන්නට යනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා.